අද වෙනකොට මිනිස්සු සම්පූර්ණයෙන්ම සම්මත කරගෙන පිළිගත්ත දේවල් හැටියට ඔය බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි මේ ඔක්කොම අද මුල් බැහැලා. අද උගන්වන්නේ ඔය ඉගෙන ගන්න ඒවා ඔය හරයක් අර්ථයක් තියනවාද කියලා මිනිස්සු කල්පනා කරන්නේ නැහැ. විමර්ශනාත්මකව, ਵਿਚਾਰාත්මකව මේ කරන්නන් මාලේ කරනවා මිසක් විමර්ශනාත්මකව, ਵਿਚਾਰාත්මකව මොකවත්ම හොයලා බලන්නේ නැහැ. මෙහෙම කිව්වොත් තමන්ට යහපතක් වෙනවද අයහපතක් වෙනවද මොකද්ද කාටද සමාජයට මේකෙන් වෙන යහපත මේවා කල්පනා කරලා බලන්න ඕනේ මේවා කල්පනා කරලා බලන්න අලුතෙන්වත් මේ එන પરම්පරාවටවත් මේ සමාජයටවත් මේ කරුණු මතු කරලා දෙන්නේ මේ පෙන්නලා දෙන්නේ කල්පනා කරන්න විමර්ශනාත්මකව විචාරාත්මකව කරලා බලන්න කල්පනා කරලා බලන්න අපි මේ භාවිතා කරන කතා කරන ක්‍රියාත්මක කරන දේවල් වල කොච්චර යහපතක් තියනවද කොච්චර අයහපතක් තියනවද මොකද්ද මේකේ ප්‍රතිඵලය කියන එක කල්පනා කරලා බලන්න ඕන. අපි නිතරම බලන්න ඕන කාටෝ යහපතක් නිවනක් මිදීමක් දුකින් මිදීමක් කලු කෙලෙස් ධර්ම වලින් මිදීමක් නිදහස් වීමක් තියෙන ක්‍රියාකාරකම් කරන්න. එහෙම නැත්නම් නොඑක් දේවල් තියෙනවා ආගමේ ඔය වැඳුම් පිදුම් යැදුම් පැතුම් කියන හතරම කාටවත්ම හරයක් ඵලයක් ප්‍රතිඵලයක් මොකක්වත් නැති දේවල්. අද ඒවම තමයි බුද්ධ ආගම කියන්නේ බඳිනවා, පුදනවා, යදිනවා, පතිනවා. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. බැඳලා පුදලා යදලා පතලා මම දැක්ක කෙනෙක් නැහැ. මේ කෙලෙස්, කළු ධර්ම, කිලුඩු ධර්ම අයින් කරන්න ඕන රාගකයෝ, දේශකයෝ, මෝහකයෝ නිබ්බානම් මිසක් වැඳ පුදා, වැඳුම් පිදුම් යදුම් පැතුම් නිවන නෙමෙයි. ඒක නිසා මේවා ගැන දැන් මේ වර්තමාන සමාජයේ තරුණ පරපුර ඔය විශ්වවිද්‍යාල වල ඉන්න ළමයි සහ ඉස්කෝල වල ඉන්න ළමයි පිරිවෙන් වල ඉන්න ආමුදුරෝ සියලු දෙනා මේක කල්පනා කරලා බලන්න ඕනේ. අපි මෙතෙක් කල් මේ වැරද්ද කළාට මේ වැරද්ද දිගටම මේ සමාජයේට තවදුරටත් මේ වැරද්දම කර කර ඉන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් අලුතෙන් අපි මේ බුදු ආමුදුරෝ දේශනා කරපු ධර්මයේ නිවැරදිව තේරුම් අරගෙන නිවැරදි මාර්ගයේ නිවැරදිව අනුගමනය කරනවාද කියලා අපි බලන්න ඕනේ.